මේ ප්‍රශ්නය ගැන කතා කරනකොට මුලින්ම මම කැමතියි ඔබේ අවධානය යොමු කරන්න මේ යහපාලන රජයේ පළවෙනි අයවැය රජයට ජනතාවට ඉදිරිපත් කරමින් 2015 නොවැම්බර් මාසයේ 20 වෙනිදා රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා කරපු ප්‍රකාශ. ඔහු කිව්වා මේ රටේ කුඹුරු ගොවිතැන අත්හැරලා කුඹුරු ගොවිතැන ඕනේ අපිට. අපිට ලංකාවට හාල් පිටින් ගේන්නේ. මේක තමයි රටේ යථාර්ථය. කෘෂිකර්මය, ගොවියා හා ඒ සම්බන්ධ ප්‍රතිපත්තියක් රජයට නැහැ. අද ගොවියාට මේ අත්වී ඇති ඉරණම මේ සහතිකෙ මිලට වී විකුණන්න බැරි තත්වයට සම්පූර්ණ රජයට වගකීම් වී තියන්නේ හේතු රැසක්. ඔබ දන්න ඕනම රටක තමන්ගේ රට තුල නිෂ්පාදනය ඒක අත්යන නෙලන අවස්ථාවේදී ආනයනය සම්පූර්ණයෙන්ම සීමා කරන එක අතීත. මේක ගොහල් සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි අල ලුණු සම්බන්ධ දුන් ලංකාවේ තත්ත්වය මේක තමයි. ගොවියන් අසරණ වෙනවා ගොවිතැනින් ඒ අසන්න ලබා ගන්න අවස්ථාවේදී විදේශානයන රජයේ මේ විදියටම කරගෙන යන්න අවශ්‍යයි. මොකද රජයට කිසිම උමනාවක් නැහැ ගොවි ආරක්ෂා කරන්න. එහෙම නැත්නම් මුදල් අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් කරන්නේ නැහැ. ගොවියාගේ නිෂ්පාදන පමණක් නොවේ ඔහුගේ කුඹුරු ගොවිතැනට අවශ්‍ය කරන පොහොර සම්බන්ධනුත් ඔබ දන්නවා මේ උතුරු කරේ ගොවියෝ මැදින් ගොවිතැන් කරන ගොවියන්ගේ මේ වකුගඩු සම්බන්ධ ප්‍රශ්නයටත් රජය අද්ද වෙනකොට ඒකට පැහැදිලි දුන්නා. ඒ වගේම තමයි සහතික මිලයි අස්යන්න නෙලීමයි ඒ වගේම ඔවුන්ගේ ආර්ථිකයේ යම් තත්ත්වයකට ගේන්න රජයට කිසිම ප්‍රතිපත්තියක් නැති නිසා සමහර අවස්ථාවල දකින්න මාධ්‍යවලින් ගොවියෝ වකලාට සිවිදීවි හානි කරගත්තා. ඇයි? ඔවුන්ට සිද්ධ වෙනවා Taman මේ ගොවිද කෘෂිකර්මය පවත්වාගෙන යාම සඳහා නොයෙකුත් ණය ගන්නවා. ඒ ගන්න ණය මුදලවත් ආපසු ගෙවා ගැනීමට නොහැකි තමන්ගේ මාසික ආදායම සමහර විට රුපියල් 15,000 වැනි තරම්වත් මුදලක් ලබා ගන්න බැරි තරමට අද ලංකාවේ ගොවියා අසරණ වෙලා තියෙනවා. නමුත් මේක යහපාලනයේ පමණක් නෙවෙයි මේ 70 වසර 30 වෙච්ච රාජ්‍ය ප්‍රතිපත්තිය මේකයි. අපි දැන් මේ ජාතික ජනතා ව්‍යාපාරයේ හැටියට මේ සංවිධානය වෙලා ඉදිරියට එන්න එක හේතුවක් ඒකත් එකක්. මොකද මේ කර්මාන්ත මේ කෘෂි කර්මය ඒ වගේම වෙනත් කර්මාන්ත සම්බන්ධ රජයේ දක්වන මේ කිසිසේත්ම අනුමත කළ නොහැකි ප්‍රතිපත්තිය රටක් පිටියට ලංකාව ඉතාමත් පාරපත්තට පත් කරලා තියෙනවා. ගොවියාගේ ජීවන තත්ත්වය ඉතාමත්ම පහතත් තත්ත්වයට පත් කරලා තියෙනවා. තමන්ගේ පවුල පවත්වාගෙන යන්න නොහැකි තත්ත්වයට මේ පත් කිරීම සම්බන්ධව එදා පටන් මේ දක්වා පැවති සෑම රජයක්ම වගකීම ගන්න වෙනවා. ඔබ දැක්ක ඊයේ පෙරේදා කොළඹට ගෙනල්ල ගොවියන්ට සිද්ධ වුණා තමන්ගේ අස්සන්න අර වට්ටක්ක හැමතැනම කඳු ගාලා විකුණ ගන්න බෑ. රජයට මේ හැසිරෙන්න පුළුවන්ද? ඇයි රජයට බැරි මේකට සම්බන්ධව පැහැදිලි ප්‍රතිපත්තියක් කරගන්නේ නැහැ? අපි මෙන්න ඉදිරියේ මෙන්න මේ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා. අපි දේශීය ගොවියා අස්වැන්න නිරන කාලයේ කිසිම දෙයක් ආනයනය කරන්න අවසර දෙන්නේ නැහැ කියන කණ්ඩ බැරි ඇයි? දැන් මට කලින් කතා කරපු මාධ්‍ය පැහැදිලි කළා තිරුඹ පිටි සම්බන්ධ ප්‍රශ්නේ. ඇයි බැරි? මම දැක්කා මේ පාම් පිටි වෙනුවට හාල් පිටි යොදලා පාම් පුච්චන එක කරන්න පුළුවන් කර්මාන්තයක් ඒක. ඇයි රජයට ඒක දිරිගන්නන්න බැරි? ඇයි ඇමරිකන් ඩොලර් මිලියන 300ක් 400ක් මේ පාම් පිටි වෙනුවෙන් තිරුඟු පිටි වෙනුවෙන් රජය දරන්නේ කුමන හේතුවක්ද? කවුරු ආරක්ෂා කරන්නේ? රටේ මේ දේශීය කර්මාන්තයේ නගා සිටීම රජයේ පරම වගකීම තිබීදී ඒ සම්පූර්ණයෙන්ම පසකලා මේ විදියට රජය මොකද මහ ජනතාවගේ බලය ක්‍රියාත්මක කරමින් ඔවුන්ව අතරමං කරන අවස්ථාවකදී අපි වගේ මේ වගේ සංවිධාන වලට නොවේ මේකේ වගකීම පැවරෙන්නේ රටේ මහ ජනතාව පත් කරපු රජයකට. එය මින් ඉදිරියට රජයේ මේ විදිහට දිගින් දිගටම පැහැර හරනනේ නම් මෙවැනි සංවිධාන තව තවත් ඉදිරියේදී මේට වැඩි දැඩි පියවර ගන්නවා. රජයට බල කරනවා ගොවියාගේ ගොවිතැන ආරක්ෂා කරලා ඔවුන්ගේ ජීවනාදී නගා සිටීමේ වැඩපිළිවෙළ රජය තල්ලු කිරීම සඳහා අපි බල කිරීමක් කරනවා. බොහොම ස්තුතියි.